2022 අගෝස්තු මාසයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා පවතින විදුලි බල පනත සංශෝධනය කර කාලීනව පවතින ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමටත් ඒ තුලින් පාරිභෝගිකයන්ට ගුණාත්මක විදුලි බල සැපයුමක් තහවුරු කිරීම ඒ සේවාව හොඳ සේවාවක් බවට පත් කිරීම විනිවිදභාවයෙන් කටයුතු කිරීම සහ කළමනාකරණය කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කර ගනිමින් මේ රටේ විදුලි බල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් කටයුතු කිරීම කියන කාරණාත් එක්ක මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මීට සති 3කට පෙර ඉදිරිපත් කරා. ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමාත් අමාත්‍යවරු කීප දෙනෙක් ඔවුන්ගේ නිර්දේශ ලබා දීම සඳහා තව සතියක කාලයක් ඉල්ලා සිටියා. මම පසුගිය සතියේ 8වැනිදා පැවතුණු අවසාන කැබිනට් හමුවේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි උපදෙස් ලබා දුන්නා නීති කෙටුම්පත් කාර්යාලයට ගැසට් පත්‍රයක් මගින් මේ නබ පනත ගැසට් කිරීමටත් ඒ ගැසට් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම සඳහා නීත්‍යානුකූල කටයුතු කරන්න කියලා යනුව භාෂා තුනෙන්ම රජයේ මුද්‍රණාලය විසින් ගැසට් කළ තිබෙනවා. නව ශ්‍රී ලංකා විදුලි බල පනත ගැසට් කිරීමෙන් පසුව නෛතික වශයෙන් අපිට දින 7ක කාලයක් ලබා දිය යුතුයි පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට පෙර අප්‍රේල් මාසේ 23 වෙනිදාන් පසුව ඕනෑම පාර්ලිමේන්තුව පවත්වන දිනයක මේක පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැකි පළමු අවස්ථාවෙම මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න දින 14ක කාලයක් ලැබෙනවා. මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට මේ පනත අදාළව ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී හෝ යම් දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ කරුණු දැක්වීමට නඩුවක් ගුණ කිරීමට අවස්ථාව තියෙනවා.